குருத்தக என்ற இடத்தை எம்சிக்கு விசிறியம் இடத்தை கரண ஈலங் பாசுரிக அப்படி அவசான வீடியோ கேட்கறதே விசதா இருப்பா ஈலங்கட அப்படி எத்தனை எஹார பாசுரிக சாபத்தாக இருக்கலாம் பேசுரு பேசுரு பற்றிய திருப்பி கொடுக்குறேங்க நான் இதோட வரடாரி லேசி மேக்கிங் அல்லகந்த மே சம்பந்தவ எகன குருத்த கேந்திரே சம்பந்தவ යම් කොටසක ප්‍රශ්න සම්මාන ප්‍රශ්න කරගෙන යනකොට ගැටළු විසඳන්න අමාරුයි නම් මේ පහුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන මේ වැඩපිළිවෙලටදී ඔයාලට ප්‍රශ්න ටික අපහසු නම් නැවත නැවත නිකන් බලන්න අපහසු කොටස් ටික යවයවා බලන්න ඒ බලපුවාම හදාගන්න ලේසි පාඩම ඒ විදිහට මේ විදිහට වීඩියෝ කීපයක් යනවා ඒ කියන්නේ බලාපොරොත්තු වෙ හැටියට මුළු ප්‍රශ්න සියල්ලම වගේ කියන්නේ අවුරුදු 80 ගණන් වලින් තියෙන ඒ සියලුම ප්‍රශ්න විභාගයට දෙන තරම් සියලුම ප්‍රශ්න ආවරණය කරන්න දන්නේ. එතකොට ඔයාලා පුළුවන් තරම් ක්‍රමයෙන් ටික 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 හදාගෙන යන්න. ඒ කියන්නේ යම් කොටසක් අරගෙන ඒක තීරි බලන්න සරල ගැටු ටිකක් හදන්න විභාගයට ටික හදන්න. විභාග ටික හදනකොට ඒකේ අපහැදිලි තැනක් තියෙනවා නම් ඒක හදාගන්න තේරෙන්න තැනක් තියෙනවා නම් ඒ වගේ එකට සපෝට් එකක් තමයි මේකෙන් ලැබෙන්නේ. හරි එතකොට මේ ටික බලලාට ගොවන මිසුනවා ගොවන මේක විසඳුමක් හොයාගන්න පුළුවන් සමහර වෙලාවට විවරණයක් ගත්ත සමහරවල් වල කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කියෙව්වට එතන මේක නැවත නැවත බලන්න මේ කියලා දෙන එක පැහැදිලි කරන දේ මොකක්ද තියෙන්නේ කියලා විවරණයකදී සාමාන්‍ය ක්‍රමයේ තියෙන හැමදේම ලියන්න බෑ අපි එතන වීඩියෝ එකේ ඉදිරි කරන්නේ ඒ ටික ඔක්කොම කියලා දෙන එක තියෙන්නේ හරි එහෙනම් අපි දැනට අවසාන නමත්තේ 20 දී එහෙනම් මෙතන අද තුන්වෙනි වීඩියෝ එක විදියට විසි එක් වෙනි එක ප්‍රශ්න නම් අපි යනවා ඉස්සරහට විසිට සරසම වර ලෝහ ගෝල දෙකක් රැගත් තුනි ලෝහ වළල්ලක කොටසක් දරා සිටින ළමා රූපයක ආකාරයට ඇති සෙල්ලම් භාණ්ඩයක් රූපේ පෙන්වා ඇති පරිදි තුනි ලෝහ තහඩුවකින් සාදා ඇත රූපේ පෙන්වා ඇති පරිදි තුනි ලෝහ තහඩුවකින් සාදා ඇත ළමා රූපේ පා ඇඟිලි වලින් සෙල්ලම් භාණ්ඩයේ ස්ථායි සමතුලිතතාවය සන්තුලනය කර හැකි නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂේ මම මේ ඉහතදී ගානක කිව්වා කලින් වීඩියෝ එක වඩා ස්ථායි සමතුලිතතාවය පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන කියලා කිව්වේ විවර්තන ලක්ෂයට යටින් ඒ කියන්නේ රඳවන තැනට එහෙම නැත්නම් එල්ලන තැනට විවර්තන ලක්ෂය කියලා කියන්නේ රඳවන තැන එහෙම නැත්නම් එල්ලන තැන අනේ එල්ලන තැනට හරි රඳවන තැනට හරි යටින් තමයි තියෙන්නේ ඕන ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්නම් ඒක හැම වෙලාවෙම ස්ථයි තත්ත්වයේ තියෙන්නේ එහෙනම් මෙතන ඇඟිලි වලින් නම් මේ ළමයාගේ නැත්නම් බොනික්කගේ ඇඟිලි වලින් නම් සමතුලිතතාවයේ එතන රඳවලා තියෙන්නේ ඊට යටින් තමයි තියෙන්නේ ඕන ගුරුත්ව කේන්ද්‍රය එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එතනින් පල්ලෙහා තියෙන ගුරුත්ව කේන්ද්‍රය ටී විතරයි හොඳට මතක තියාගන්න ස්ථායි සමතුලිතතාවයක තියෙනවා නම් විවර්තන ලක්ෂයට වඩා පහලින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්තම් ස්කන්ධ කේන්ද්‍රය තියෙන්න ඕන පල්ලෙහෙන් එහෙනම් මෙතන තියෙන්නේ ඊට පල්ලෙහෙන් තියෙන්නේ ටී කියන එක උත්තරේ එහෙනම් ටී පස්වෙනි එක හදන දෙයක් තිබෙන්නේ නැහැ 21 22 තියෙනවා මේ වගේ ගැටළු වලත් මේ ගුරුත්ව කේන්ද්‍රය ගණන් වල නම් බොහෝ දුරට අපිට ගන්න හදන්න තියෙන්නේ අපිට විභාගයකට දෙන පේපර් එක තුලම තමයි ගුරුත්ව කේන්ද්‍රය ගන්න. මොකද ඒක රූපයයි ඇඳන්නේ ඇඳන්ද අපිට අඳිනකොට අපිට වැරදුනම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙනවා. සම්මන්නම දල වශයෙන් මේක ලකුණු කිරීම එක ලකුණු කරගෙන හදනවා. රූපයේ පෙනෙන අයුරින් කරාමයකින් ජල බිඳු නියත සීග්‍රතාවයකින් වෑස්සෙයි වාතය තුල පවතින ජල බිඳු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ පැවතීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය වන්නේ. එතකොට මෙතනින් P කියන එකක් තියෙනවා. A ළඟම Q කියන එකක් තියෙනවා. A තියෙන පරතරය වගේ දෙගුණයකින් මෙතන තියෙනවා. අනේ P Q නෙමෙයි තියෙන්නේ. තව ජල බිඳුවක් මේකත් පරතරයට වඩා එකහ මාරක ගුණයකින් මෙතන වගේ තියෙනවා. අනිත් එක අනිත්‍යබවම වගේ තියෙනවා. ජල බිඳු පහක් තියෙනවා. ඔන්න ඔය ජල බිඳු වල ගුරුත්ව කේන්ද්‍රක හොයනකොට
මේ ජල බිඳු ප්‍රමාණය සමාන නිසා අපි ගත්ත මෙන්න මේ කෙළවරේම තියෙන ජල බිඳු දෙක මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මෙන්න මේ දෙක යා කරන රේඛාවේ හරිමැද ඔය රේඛාවේ හරිමැද මෙන්න මේ හරිය කියලා ගමු ඔය අවසාන දෙකින් ඉන එක ඒ කියන්නේ එක කිස්කම් දෙන්නම් මම හිතනවා මෙතන දෙකයි එන්නේ ඊළඟට මම ගන්නවා මෙන්න මේ ස්කන්ධය සහ මේ ස්කන්ධය සහ මේ ස්කන්ධය ඒ කියන්නේ මෙන්න මේ දෙක අතර ගුරුත්ව කේන්ද්‍රය හොයනවා ඔය දෙක යාකරන රේඛාවේ හරිමැද මෙතන දෙකයි එන එකක් තියෙනවා දැන් එහෙනම් මෙතන දෙකයි මෙතන දෙකයි තියෙනවනේ ඒ හරිමැද මෙතන හතරයි තියෙනවා මෙතන හතරයි තියෙනවා කියන්නේ මෙතන තව m එකක් ඉතුරු වුණා නම් මේ m සහ මෙන්න මේ හතරයි m අතර තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන එහෙනම් අපිට බලන්න පුළුවන් මේ තියෙන ලක්ෂ්‍ය වලින් අපිට දීලා තියෙන්නේ වෙන වෙනම දීලා තියෙන නිසා r වගේ උත්තරේ. ඒ කියන්නේ පල්ලෙහා බූබුල නෙමේ ඊළඟ එක නෙමේ ඒ දෙක අතර තියෙන ලක්ෂයක් තමයි. ඒ දෙක අතර ලක්ෂය විදිහට තියෙන r විතරයි. එහෙනම් උත්තරේ r. මේ අතර මෙන්න මේ 1 2 3 4 උඩේ නම් ගත්තොත් 3 4 අතර තමයි පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මේ වගේ තැනක තියෙන්න ඕන. ඒක පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය තියෙන එහෙනම් මෙන්න මේ දෙක අතර තැන ඒ අතර ලක්ෂ්‍ය තියෙන්නේ r විතරයි. ඊළඟට 23 මෙන්න මේ වගේ මම ගණන් හදන්නේ කියලා තියෙනවා. මේකේ හදන්න දෙයක් නැහැ. මේ වගේ ගණනක් ආවොත් හදන්න දෙයක් නැහැ. මම තේරිවලදී උගන්වලා තේ නිසා මම මේ විදිහට කරනවා. මෙන්න මෙහෙම වස්තු දෙකක් සමතුලිත ආවේ තියෙනවා නම් සමතුලිත ආවේ තියෙනවා නම් මේක L දිගක් නම් මෙන්න මේ දිග වෙන්නේ හැම වෙලාවෙම L බෙදීම දෙකයි මෙන්න මේ දිග හැම වෙලාවෙම L බෙදීම හතරයි මතක තියාගන්න ඕකේ හදන්න දේවල් තියෙනවා මම ඒක හදන්නේ නැතුව කෙටි ක්‍රම විදිහට කියන්නම් එතකොට දැන් මෙන්න මෙහෙම ස්කන්ධ හතරක් විතර කියලා තිබ්බොත් ඒ ගාන අපරාජිත වෙනස් වෙලා ආවොත් එහෙනම් තවත් ස්කන්ධ හතරක් විතර තිබ්බොත් මෙන්න මේ දුර මම ගන්න මිල් එක මේ කෙල් දෙක නම් මේ කෙල් තුන නම් මේ කෙල් හතර නම් ඔන්නයි L එක කියන්නේ හැම වෙලාවෙම L බෙදීම 2යි L2 කියන්නේ L බෙදීම 4යි L3 කියන්නේ L බෙදීම 6යි L4 කියන්නේ L බෙදීම 8යි ඔන්න ඔය විදිහට capital L ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් තව පහක් තිබෙන L බෙදීම 10යි ඔන්න ඔය විදිහට 10 12 විදිහට ඉරට්ටේ ගුණාකාර වෙන තමයි බෙදෙන්නේ හරි එහෙනම් ඔතන උත්තරේ L බෙදීම 2 සහ L බෙදීම 4 කියන්නේ උත්තරේ 1. ඔය ගන්න විදිහම තියරි වැඩි කියලා කියනවා. ඒක ටිකක් දිගයි. මේක හදා ගන්න විදිහ කියලා දීලා තියෙනවා. ඒක ටිකක් දිගයි. ඒ නිසා මම ඔහොම උත්තර කියනවා. හරි. ඊට පස්සේ වලකම එකක් ආවොත් බය නැතුව හදන්න ඕන ඔක තමයි උත්තරය. හදන්න දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. හරි. විශේෂතර ඒකාකාර කම්බියක් රූපේ පෙන්වන ඇති ආකාරය නම වස්තුවක් සාදායත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත් මිද ඇති ලක්ෂ්‍ය වන්නේ මේකද අපි දන්නවා ත්‍රිකෝණාකාර දැන් කම්බියක් ගත්තත් මේ කම්බියේ ගුරුත්ව කේන්ද්‍රය අපි ගන්නෙ මෙන්න මේ මධ්‍යස්තය මෙන්න මේ දෙකට එක අනුපාතයකට බෙදෙන ලක්ෂය මොන වෙයි ලක්ෂය දෙකට එක අනුපාතයකට බෙදෙන ලක්ෂයක් විදිහට අපිට ඔතනින් දැරුවොත් එහෙම C ලක්ෂය තියෙන්නේ C කියන උත්තරේ 3. ඊළඟට 25. කියනවා
එල්නේටදී ඒකාකාර තුනී ලෝහ තහඩුවක් රූපේ පෙන්වා ඇත. තහඩුවේ වෘත්ත කේන්ද්‍රයේ පැවතින වලාගු ඉඩැති ලක්ෂය. එතකොට අපිට මේ ඇඳලා තියෙන රූපේ තියෙනවා මේ මෙහෙම දෙයක්. මෙතනදී අපිට මෙන්න මෙහෙම කඩේර දෙකක් පොඩියට දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේ කොටස තනි වස්තුවක් නම් අපි දන්නවා මේකේ හරිමෙද තමයි ගුරුත කේන්ද්‍රය තියෙන්නේ. දැන් ඉතුරුනේ මෙන්න මේ කොටස. ඒ කොටසේ හරිමෙද නම් මෙන්න මෙතන ගුරුත කේන්ද්‍රය තියෙනවා. අපි පේනවා මේකේ හැටියට මේ කොටසට වඩා මේ කොටස දෙකකින් අඩුයි. එහෙනම් මේකට වඩා මේ ස්කන්ධේ අඩුයි. එහෙනම් ගුරුත කේන්ද්‍රයේ විදිහට මෙන්න මේ දෙක යාකන රේඛාවේ හරිමෙද්දට එන්නේ ස්කන්ධ දෙකම සමානයි නම්. මෙතන ස්කන්ධ දෙකම සමානයි නම් හරිමෙද්ද වෙනවා. ඒක බලන්න මේ කොටසේ දිගට වඩා මේ කොටසේ දිග අඩු වුණා කියන්නේ ඒකාකාර තහඩුවකින් හදලා තියෙනවා නම් මේක ස්කන්ධයට වඩා මේ ස්කන්ධය කුඩයි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ වැඩිපුර යන්නේ ස්කන්ධේ වැඩි එක්කෙනාගේ පැත්තට. එහෙනම් ස්කන්ධේ වැඩි එක්කෙනාගේ පැත්තට යනවා නම් දෙන්න සමාන නම් මැද තියෙන්න ඕනේ නැත්නම් මෙන්න මේ වගේ පැත්තකට යන්න ඕනේ. ඒතොර මෙතන තමයි අපිට ගුරුත්ව කේන්ද්‍රය කියලා ගන්න පුළුවන්. එහෙම ලක්ෂයක් විදිහට තියෙන්නේ සී ලක්ෂය. ඒ නිසා ඒකේ උත්තරේ 3. ඉලාර 26 වෙනි ගාන ඝර්ෂණය රහිත මේසයක් මත පැන්සලක් එහි තුලින් සිරස තබාගෙන ඇති ආකාරයේ රූපේ පෙන්ව ඇත. පැන්සල නිදහසේ ධනේ දෙසට වැටීමට ඉඩ හැරිය විට මේක වටන්නේ මේ පැත්තට වැටෙන ගහනවා. ඉදහැරිය විට ගුරුත කේන්ද්‍රයේ ගමන් පථයේ වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ. ඔන්න ඔය වගේ එකට මම මෙන්න මෙහෙම වැඩක් කරලා පෙන්නන්නම්. හොඳට බලන්න. දැන් මෙන්න මෙතන මේක අපි දන්නවා සුමට පුෂ්ටියක් නෙවෙයි. එතකොට චෝක් එක විදිහට ගත්තොත් මේක සුමට එකක් නෙවෙයි. මේක දැන් මෙහෙම තියලා මේ පැත්තට ඇතහැරියොත් වැටිච්ච විදිහ. මෙහෙම තියලා මේ පැත්තට ඇතහැරියොත් ඔන්න වැටිච්ච විදිය. මේක අර තිබ්බ ලක්ෂය බලන්න ඔය තිබ්බ ලක්ෂයෙන් මේ පැත්තට චුට්ටක්වත් යන්නේ නැහැ. මෙහෙටම වැටෙනවා. ඒ කියන්නේ රළු කුෂ්ඨයක් නම් මේක සුමට නෙවෙයි රළු කුෂ්ඨයක් නම් රළු කුෂ්ඨයේ මත තියෙන එක වැටෙනකොට ඒක වැටෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ මේකේ හරිමැදෙන් තියෙනවා නම් බලන්න ගුරුත්ව කේන්ද්‍රයේ මෙන්න මේ හරිමැද තියෙනවා නම් ගුරුත්ව කේන්ද්‍රය යන්නේ කොහොමද? අර්ධ වෘත්තාකාර පතේ. ඊළඟට පෑනක තුඩක් සහ අපි ගන්න ෆෝන් එක ඩිස්ප්ලේ එක අර මැට් එකක් ගන්න එපා ඩිස්ප්ලේ එක මැට් ස්ටිකර් ගහපුවා ගන්න එපා. මණිකා මෙහෙම අරගෙන මේකේ මම කියනවා මේ තුඩත් එක්ක සාමාන්‍ය අපි ඒතොර හිතනවා මේ පුෂ්ඨයේ සාමාන්‍ය දෙකක් සුමටයි මේ තුඩට තුඩත් එක්ක බලනකොට සාමාන්‍ය පුෂ්ඨ දෙක සුමටයි. එතකොට මේ සුමට එක්ක හොඳට බලාගන්න මේක මම තියලා අතාරිනකොට හොඳට බලාගන්න පෑන මේක වැටේ බොහෝ දුරට මට වැටේ මම අල්ල ගන්න කලින්. හරිද? ඒතර මෙන්න මෙහෙම තැනක තියලා මේ පැත්තට වැටෙන්න ඕම චුට්ටක් ඇත ඇරියොත් වැටෙනවා. හරිද? එතකොට මෙන්න මේක මෙන්න මෙහෙට පොඩ්ඩක් ලිස්සලා යනවා. වටන්න බෑ හරියට. හරිද? මෙන්න මෙහෙම තිබ්බල තියලා වැට්ටුවොත් එහෙම හරියට වට ගන්න හදන්නේ. මෙන්න මේ පැත්තට පොඩ්ඩක් ගියා. දකින්න ඇති චුට්ටක් අය බලන්න නැත්තම්. හරි. අනේ එතකොට මේක මේ මම ගත්තේ එතකොට මේ ආසන්න ලෙස සුමර පුෂ්ඨ දෙක. ආසන්න ලෙස සුමර පුෂ්ඨ දෙක. එහෙනම් ආසන්න ලෙස සුමර පුෂ්ඨ දෙකකින් මේක මේ පැත්තට වැටෙනකොට මේ අනිත් පැත්තට මේ තුඩ විශ්සලා යනවා.
හොඳටම සුමටයි නම් ගාන පිට කියන්නේ හොඳටම සුමට පුෂ්පලයක් තියෙන්නේ. ඒ කියන්නේ ආසන්නයෙන් සුමටයි කියන්නේ 100 සුමට එකක් සලකද්දී මේක වෙන්නේ මේක දිගේ මෙහෙට ඉස්සලා යනවා. ඉස්සලා මේක මෙහෙ වැටෙනකොට ඒක වැටෙන්නේ මෙන්න මේ ගුරුත්ව කේන්දරේ මෙහෙම එන විදිහට. ඒ කියන්නේ ඊළඟ අවස්ථාවේ ගැලුවොත් ට්‍රාන්ස්ෆර් වුණාම තියෙන්නේ. මේ පුත් දෙකේ මෙහෙම. ඒ කියන්නේ ගුරුත්ව කේන්දරේ කලින් තිබි මෙතන දැන් මෙතන. ඒ කියන්නේ ගුරුත්ව කේන්දරේ පල්ලෙහාට වැටෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය ඔය ආකාරයට පස්තරේ තියෙන්න ඕන. ගුරුත්ව කේන්දරේ මෙන්න මේ විදිහට නේද ඒ උත්තරේ පහ. උත්තරේ පහ. ඊළඟට හත්තෙනි ගාන විසිහත තිරසට ආනතව තබා ඇති PQ සහ QR සුමට තහඩු දෙකක් තිරසට ආනතව තබා ඇති PQ සහ QR සුමට තහඩු දෙකක් අතර රූපයේ පෙනෙන පරිදි XY දණ්ඩක් ඇඳී ඇත. PQR කෝණයේ අංශක 90ක් වන අතර තහඩුවල කුෂ්ඨ කඩදාසියේ තලයට ලම්බ වේ. අභිලම්බ වේ. බොහෝ දුරට දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය හැකි ලක්ෂ්‍ය වන්නේ කියලා අහනවා. ඒ වෙලාවේදී ওই රූපෙත් කටුවට පොළවට ගන්නේ නැහැ අපි. පේපරෙම තියදී තමයි ලකුණු කරගන්නේ. මෙහෙම තියෙන රූපේක මෙහෙම තියෙන අංශ ගණනක් තියෙන තහඩු දෙකක් අතර මේ විදිහට තියෙනවා කියලා කියනවා දණ්ඩක් XY කියලා දණ්ඩක්. ඔන්න XY කියන දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අහන්නේ. එතකොට මෙතන අපිට කියනවා මේ PQ සහ QR කියන PQ සහ QR කියන පෘෂ්ඨ දෙකම සුමටයි කියලා. අපි දන්නවා සුමට පුෂ්ඨයක් මත මෙහෙම දණ්ඩක් ගැටෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා. අභිලම්බය කියන්නේ මෙන්න මේ පාදයට සමාන්තරව මේ රේඛාව වෙන්දන හරිය. අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා. ඒ වගේම මේ පුෂ්ඨයට මෙතනදී මේකට සමාන්තරව අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා. ඔන්න අභිලම්බ ප්‍රතික්‍රියා දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය අභිලම්භ ප්‍රතික්‍රියා දෙක ඡේදනය වෙන ලක්ෂ්‍යයේ කෙලින්ම මේකේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යයේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ මේක බල තුනක් යටතේ සමතුලිතයි. මේ තියෙන එක බලයක්, මේ තියෙන අනිත් බලය, මේ බර කියන බලය. ඒත් එක අපිට උත්තරේ දැනන්න පුළුවන් D විදිහට. උත්තරේ D කියන්නේ උත්තරේ 4. පතන් තියෙන D වගේ තියෙන. හරි. ඊළඟට 28 වෙනි ගාන. 28 වෙනි ගාන. X සහ Y දෙකලවර වල විවෘතව තිබෙන සිය කම්විරාමුවක් ලෙස නම ඇති දෙකලවර සිහින් කම්වියක් ඒකාකාර සින් කම්බියක් රූපේ පෙන්වා ඇත. කම්බිය රාමුවේ ගුරුත්ව කේන්දරයේ පිහිටීමට වඩා පිට ඇති ලක්ෂය වනුයේ. මේ මෙහෙම රේඛා ඇඳලා තියෙනේම අනිවාර්යෙන් අපි තමන් කැමති විදිහකට, කැමති විදිහ කියන්නේ සාධාරණ ක්‍රමයක් වෙන්න ඕන. ඒ කැමති විදිහකට මේ වගේ දිග වල තීරණය කරගන්න. ඔය රූපේ නම නේ. හරි. එතකොට දැන් මොනවා මෙහෙම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දිගට සාපේක්ෂව මේ දිග සමානයි වගේ ආසන්න වශයෙන් ඈ ඔය දිග සමානයි වගේ. එතකොට අනිත් ඒවා නම් පොඩි වෙනස් වෙනවයි. හරි. එතකොට මේ දිගට වඩා මේ දිග වැඩි. එහෙනම් මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මම මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ගත්තොත් මේ රේඛාවට නම් මේක දිග අඩු නිසා
ඒකේ ගුරුතකේන්ද්‍රයේ මේ දෙක යාකරන රේඛාවේ ඒ වගේ ගුරුතකේන්ද්‍රයේ යාකරන රේඛා හරි මැද්දට වඩා වැඩි පැත්තෙන් තියෙනවා. වැඩි පැත්ත මේ පැත්තනේ. මේකට අදාළ ගුරුතකේන්ද්‍රය ඔතන තියෙනවා. ඊට පස්සේ මම මේ කොටස ගන්නවා. මේකෙත් හරි මැද තියෙනවා, මෙතනත් හරි මැද තියෙනවා. මේ මේ ලක්ෂ දෙකට යා කරලා හරි මැද්දට වඩා මෙන්න මේ පැත්තේ ගුරුතකේන්ද්‍රය තියෙනවා. දැන් එහෙනම් ඒගත් ගුරුතකේන්ද්‍රය මං ගත්ත මෙන්න මේ දෙකේ මෙතන ස්කන්ධය වැඩි මේකට වඩා මේ දෙකට වඩා මෙතන ස්කන්ධය වැඩි. ඒ නිසා මේකෙත් හරි මැද්දට වඩා මෙන්න මේ වගේ තැනකින් ගුරුතකේන්ද්‍රය තියෙනවා. මෙතන එකතු වෙච්ච හැම දිගකටම වඩා මේක ගොඩක් උඩයි. ඒ නිසා මේකේ ගුරුතකේන්ද්‍රයයි මේ දෙක අතර සංසන්දනය කරලා බලනකොට මෙන්න මේ රේඛාව තුළ ගොඩාක් මෙයාට ආසන්න. මොකද මේ දිගට වඩා මේ මේ වගේ 1යි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් විතර වගේ තියෙනවා. 10 ගුණය විතර. ඒ කියන්නේ මේක ගොඩක් මෙන්න මේ හරියට වගේ ලඟනවා. එහෙනම් අවසාන විසපද්ධතිය වෘතකේන්ද්‍රේ මෙන්න මේක වෙනවා. ඒ කියන්නේ ඒ වගේ එකක් තියෙන්නේ උත්තරේ D වල. D කියන්නේ 4. ඊළඟට විසි නමනි ගාන සහයි තව ගණන් දෙකක් ඇවිල්ලා තියෙන්නේ 29 සහ 30 කියන ගණන් දෙක ඊළඟ වීඩියෝ එකෙන් තමයි දෙන්නේ වෙන්නේ. හරි.